අද මම ඔබ බලන්නට ආවේ ජීවන ජල ධාරාවේ 192 වෙනි ජල බිඳුවත් අරගෙනයි. යේසුස් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාට මේ උදෑසන ප්‍රදානය කරනවා. හරි. අපි කතා කරමින් ඉන්නවා යේසුස් වහන්සේ විසින් කොහොමද යාඥා කරන්න ඕනෙන්නේ කියලා ගෝලයන්ට කියා දුන්නා වූ ඒ පුංචි යාඥාව. මම කිව්වොත් එක පුංචි යාඥාව කියලා ඒක තමයි තියෙන ගැඹුරුම යාඥාව. ඒකේ තමයි තියෙන්නේ සම්පූර්ණ දේව ධර්මය. ඒකේ තමයි තියෙන්නේ සම්පූර්ණ සම්බන්ධතාවය. ඒ යාඥාව තුළ ඔබෙත් මගෙත් ජීවණය ගැප් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් ජීවනය ලබා ගන්නට අවශ්‍ය නම් මේ පුංචි ආඥාව. ඒ කිව්වේ හරියටම පද පහයි බයිබලයේ ගත්තොත් මැතිව් තාමත් අපි ඉන්නේ මැතිව් පොතේ 6 පරිච්ඡේදයේ 9 ඉඳන් 13 වෙනකම්. ඒ පද කීපය ඇතුළත ඒ ආඥාව ඔබ හරියට කරනවා නම් මම හරියට කරනවා නම් ඔබෙත් මගෙත් සදාකාල ජීවනය සුරක්ෂිතයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ නිසාමයි අපි ඒ ආඥාව අරගෙන මේ දවස්වල කතා කරන්නේ. මම කිව්වේ යාඥාව කියවන එක ගැන නෙවෙයි. ඒක කියවන අය ඕන තරම් ඉන්නවා. කියාගෙන යන එක නෙවෙයි මම කියන්නේ. සැබෑ ලෙස මේ ආඥාව යාඥා කරනවා නම් ඔබේ ජීවනය මගේ ජීවනය සුරක්ෂිතයි. හොඳයි, ඒ නිසයි අපි මේ කාලය ගත කරන්නේ. ඒ නිසයි අපි මේක ලියාගන්නේ පදෙන් පදේ නෙවෙයි, ඇත්තටම වචනයෙන් වචනය. ඒ තරමටම මේක වැදගත්. ඒ තරම්ම මේක ගැඹුරුයි. මේ වෙනකොට අපි කතා කළා පළවෙනි පදය ස්වර්ගයේහි වැඩ සිටින අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා. වචන 8ක් මේ වෙනකොට කතා කළා. වචන 8යි වාක්‍ය 2යි මේ වෙනකොට අපි කතා කරලා අපිට මේක හොඳටම පැහැදිලියි. දැන් ඊයේ දැක්කනේ දර ලියුම ලියන ආකාරය, ලිපිණය, ආමන්ත්‍රණය, අන්තිමට අස්සම් කරන ආකාරය. දැන් අද මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙන්නේ ඒ ලියුමේ අන්තර්ගතය. කියන්නේ මෙන්න මේකනේ අපි ඊයේ ලියපු ලියුම පිටපැත්ත. දැන් අද ඉඳන් අපිට කතා කරන්න තියෙන්නේ මේකේ ඇතුළත. ඒ නැත්තම් යාඥාවේ අන්තර්ගතයට අපි අවධානය යොමු කරමු. පියවරෙන් පියවර මේකත් අපි ලියා ගන්න ඕනේ. ඉතාමත්ම වැදගත් කාරණා ටිකක් තියෙන්නේ. හරි, පළවෙනියෙන්ම කියනවා මතෙව් 6:9 තවමත් ඉන්නේ. ඔබගේ නාමයට ගෞරව වේවා කියලා කිව්වා. අපි ඒ නාමයට ගරු කරන්නට පුරුදු වෙනවා, යටහත් වෙනවා. ඒ නාමය වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මේක තමයි ආශිර්වාද වාක්‍ය උඩින් ලියපු. ඊළඟට අපගේ පියාණනි, මේ ටික කිව්වට පස්සේ ඔන්න ඊළඟට පළවෙනි වාක්‍යෙම ලියුම ලියන, නැත්තම් අපි කතා කරලා කියන පළවෙනි වාක්‍යෙ මොකක්ද? ඔබගේ රාජ්‍ය ඒවා පැමිණේවා. මේක තමයි ඊළඟ වාක්‍ය. ඒක තමයි ලියුම ලියන පළවෙනිම වාක්‍ය. ඔබගේ රාජ්‍ය පැමිණේවා. මේක අපි දවස් කීපයක් අරගෙන ඉගෙන ගන්නට යනවා. අද අපි කතා කරමු මේකේ පළවෙනිම වැදගත් දේ. ඔබගේ රාජ්‍ය. එතකොට අපි සරලව දන්න කාරණා කීපයක්. රාජ්‍ය නම් රජෙක් ඉන්නවා. රජ කෙනෙක් නැති රාජ්‍යයක් තියෙන්න බෑනේ. රජ කෙනෙක් ඉන්නවා. දැන් මෙතන කතා කරලා කියනවා ඔබගේ රාජ්‍ය. ඒ කියන්නේ පළවෙනි කාරණය, මම මේ වෙනකොට දැනන් හිටියා ඔබ දෙවියන් වහන්සේ කියලා. ස්වර්ගයේ වැඩ සිටින කියලා කියනකොට ස්වර්ගයේ වාසය කරන්නේ දෙවියන් වහන්සේ. දැන් මෙතනට එනකොට උන්වහන්සේ රජුරුව බව මම තේරුම් ගන්නවා. රාජ්‍යයක රජුරුව. මේක ඉතා ගැඹුරුයි දරුවනේ, අපි තේරුම් ගන්න අවශ්‍යයි. ස්වර්ගයේ දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ. දැන් අද කතා කරන මේ වාක්‍යයෙන් අපි තේරුම් ගන්නවා උන්වහන්සේ දෙවියන් වහන්සේ වගේම එයා රජුරෝ. රාජ්‍යයක් තියෙනවා උන්වහන්සේට. රාජ්‍යයේ රජුරෝ තමයි දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ රජුරෝ. ඔබට තේරුණා කියලා මම විශ්වාස කරනවා. එතකොට දැන් මේ පොළවෙත් තව රජවරු ඉන්නවා. රාජ්‍යන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ සියලු රාජ්‍යන්ට ඉහලින් තියෙන රාජ්‍යය තමයි මේ කතා කරන්නේ. ඒ සියලු රජවරුන්ට ඉහලින් ඉන්න රජතුමා ගැනයි මේ කතා කරන්නේ. දැන් අපි තේරුම් ගන්න අවශ්‍යයි රජවරුන්ගේ රජුරු. රාජාදි රාජ
King of Kings මේ වචනේ තේරුම. ඇයි ඒ මෙතන පැහැදිලිව කියන උන්වහන්සේගේ රාජත්වය. උන්වහන්සේ සියලු රජවරුන්ගේ රජුරුව. ඊළඟට මේක මම තේරුම් ගන්නා වගේ මේක මම පිළිගන්නවා. ඔබ මගේ රජුරුව කියන එක අපි මෙතන පිළිගන්නවා. ඊළඟට ඕනම රාජ්‍යයක් දිහා බලන්න මේ හැම රාජ්‍යයකටම රාජ්‍ය පාලනය කරන පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදීද ඒකාධිපති පාලනයක්ද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොන දේ වුණත් එයාට රට පාලනය කරන්න ක්‍රමයක් තියෙනවා, ව්‍යවස්ථාවක් සහ නීති රීති පද්ධතියක් තියෙනවා, නීති රෙගුලාසි තියෙනවා. දැන් එතකොට ඔබගේ රාජ්‍යය කියලා කියනකොට ඔබ කියන රජුරුවන්ට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන රජුරුවන්ට නීති රීති පද්ධතියක් තියෙනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. අපි ඒක හොඳට තේරුම් ගන්නවා. ඒ වගේම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නැත්නම් මේ නීති රීති සංග්‍රහයට මම ඔබගේ රාජ්‍ය ඒවා කියලා කියනකොට ඒ නීති රීති සංග්‍රහය අපි දන්නවා මෙන්න මෙහෙම තමයි නීති තියෙන්න ඕනෙන්නේ. මේ නීති තියෙනවා. ඒ ඔබගේ රාජ්‍ය, ඒ රාජ්‍යයේ සිංහාසනයේ ඉන්නේ ඔබයි. ඔබ රාජ්‍යයේ රජා, රජතුමානෝ. හරි, මෙන්න මේක පළමු කොටම දැනුවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙතන කියන්නේ අපි මේක තව ටිකක් ඉස්සරහදී ඉගෙන ගන්නවා. මෙතන කියන්නේ ඔබගේ රාජ්‍ය ඒවා. එහෙනම් මම ඒ නීති රීති පද්ධතියට එකඟයි. ඔබේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මම කැමති. ඔබ වහන්සේගේ සියලුම සැලසුම් සහ ඔබ වහන්සේගේ සියලුම පාලන ක්‍රමවලට මම යටත් වෙනවා, එකඟ වෙනවා. ඒකට මං කීකරුයි. ඒ නිසා තමයි කියන්නේ ඒ රාජ්‍යයේ ඒවා කියලා. මම විශ්වාස කරන ඔබට මේක පැහැදිලි කියලා. අපි හෙට තව ටිකක් කතා කරමු. තවමත් ඉන්නේ ඔබගේ රාජ්‍යයේ ඒවා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමගම වේවා.